Sisi le makaka si kwep. Apni mano vidha ahas vena suve. Apni no vidha ekili tikane. Jeevita arutak no dekapu. Minisune desa aya. Mohotak bala hindin. Balan sobadam husma ganna vaatale vasina salanava අලුත් වැඩසටහනක් ගැන ඔයගලන්ට හඳුන්වලා දෙන්න ආවේ. ඉතින් මේ වැඩසටහන මොකද්ද කියලා කිව්වොත් ගංගාවට කෝලේ යවුන සමාජ සම්මේලනය. එයාගේ තමයි ජාතික යවුන සමාජ සම්මේලනයට කියලා අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඒතරම රටේ තියෙන අරමුදුත් එක්කන් අපි හිතුවා රටේ අනාගතයට සූදානම් වෙන්න අපි වගා කරමු කියලා. ඉතින් මොල්ලෝ ආයතනයේ දායකත්වයෙන් මේ වගේම ජාතික හස්ත ව්‍යාපාරයේ හස්තෝදී ව්‍යාපාරයේ මගමින් ඉන්න හැටදී අපි දම් අක්ෂරයක් ඉස්සලම අපි වගා කරන්න ආරම්භ කරා. ඉතින් මේ අක්ෂරේ දැන් ඇත්තටම වගා කරලා තියෙන්නේ මේ විතරක් නෙවෙයි අපි ස්වභාවිකව ආපන ශාලාවක් හදනවා. ඒකෙදි ඇත්තටම ගැමි විදිහට ඇවිල්ලා කාර්බෝකයන්ට ආහාර ලබා ගන්න. ඉතින් දැන් මේ වැඩ දෙකම කිරීගෙන යන්නේ. ඉතින් අපි මෙතන තරුණය විදිහට ඇත්තටම තරුණ ව්‍යවසායකයෝ හදලා තරුණ ගොවිපලක් ඇත්තටම මෙතන සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී කොහොමද මේ වැඩ කටයුතු වෙන්නේ. අලුත් වැඩ කර අත ගන්න තියෙනවා. ඒ තමයි දේශීය කාබනික ගොවිතැන තුලින් මේ ලබා ගන්නා නිෂ්පාදන පස්කාලීනව ආපන ශාලා ක්‍රමයක් ඔස්සේ දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් සංචාරකයන්ටත් මේ මග ප්‍රතිවිවර කරන ගමන්ම මේ සඳහා තරුණයන්ගේ උනන්දුව වැඩි දියුණු කිරීමටත් එතකොට ජාතික තරුණ සේවා සභාව, මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය, පාත සේවාහැට යෞවන සමාජ සම්මේලනය, ජාතික හෘද දේ ව්‍යාපාරයේ මොල් ආයතනය, ජාතික තරුණ පාර්ලිමේන්තු මේ සිරුම දෙකින් සමන්විත වෙන ශ්‍රී ලංකේ තරුණ වෙනුවෙන් අතන වත්මන්නේ මුලින් සිදු වෙන ආ වූ කාබනික ගොවිතැනටත් සහ මේ ව්‍යවසායකත්වය තුළින් තරුණයාගේ ජීවිතේ කොහොමද එළිය දක්වන්නේ කියන දේටත් හොඳම මේ තෝතැන්නක් වශයෙන් මම මේ ව්‍යාපෘතිය හඳුන්වන්න කැමතියි. අත්‍තරම මේ සඳහා මූලිකත්වය ගැන කටයුතු කරන සියලුම තරුණයටත් මේ වැඩ කටයුතු සාර්ථකත්වය දෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මෙවැනි ව්‍යාපෘති සඳහා සහයෝගය දෙන්න කැමති බලාපොරොත්තු වෙන සියලුම සම්පත්දායකයන්ගේ මම ඉතාම ගෞරවනීය ඉල්ලා සිටිනවා. මේ වගේ තරුණයන්ට අනාගතයේ දියුණුව වීම සඳහා රටේ තියෙන ආර්ථිකයේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමටත් ඔබ සිරුදාගම මේ තරුණ සමග අත්පල් බඳ ගන්න කියලා. ඉතින් මම මේ ව්‍යාපෘතිය සහ මේ ක්‍රියාකාරීත්වයට යෙදෙන සියලුම තරුණයන්ගේ මගේ සුභාශිස්සන එකතු කරනවා. බොහොම සුබයි. ආයුබෝවන්. අපි කෘෂිකර්මයට අමතරව අපි සත්ව පාලනය කරන්න යනවා. අපි සත්ව පාලනයේ අපිට මේලාවට ඉන්නවා එළදුණු 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම අපි කෘෂිකර්මයට අපේම දිහර පොර, ඒ වගේම කාබනික පොර අපි නිෂ්පාදනය කර ගන්නවා. ඒ වගේම අපි නැවුම් එළකිරි
දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ වග කටයුතු වලට අපේම කාබනික පොහොර අපිම නිපද අපිම සකස් කරලා අපි කරන කාබනික ධ්‍රුවීකරණ වැඩසටහන සඳහා පොහොර නිෂ්පාදනය කරගන්නෙම අපේම අස්වැන්න නෙලින්න සහ අපේම මේ භූමි ආශ්‍රිතව ඉවතලන මේ වගේ පොළොතරව එකතු කරගෙන ඉතින් මේකට අපි හඳුන්වන ජීවකොටුව කියන එක. ඉතින් මේකෙන් ලබා ගන්නා වූ මේ පොහොර තමයි අපි මේ ශිලූම සහ කොළට පළවලට අපි යොදවන්නේ. ඉතින් මේකෙන් අපි ඉතාම සාර්ථක ලෙස දැනට පළ ප්‍රයෝජන අත්කරන් තිබෙනවා. ඉතින් අපි මේ සමග එකතු වෙන ශිලූ දනන්ට කියනකද ඔබලාගේ නිවස් තුලත් මේ වගේ ජීවකොට නිෂ්පාදනය කරන මොකද අපේම කාබනික ධූරණ අපේ ශ්‍රී ලංකාවට මේ වගේ දකුණු ආසියාව සමග මේ වගේ ඉතාමත්ම මනරම් ඉතාමත්ම පෝෂකදායී ආහාර නිපදවන්න පුළුවන් ශස්ත්‍රීය භූමියක් තියෙන ශ්‍රී ලංකාව තුනක අපෙන් ගෙදී කී අපේම සාරධර්ම සහ අපේම සිරිතේ නැවත වතාවත් පුරුදු කරගන්න ඕන කියන තැන තමයි අපි සිටියුත්තේ. ඉතින් මේ වගේ මේ භූමිය ප්‍රදේශ පුරාත්ම මේ වගේ ශ්‍රී ලංකාව තුළ නිපදවන එතකොට පළතුරු වර්ග එළවලු වර්ග මේ වගේ විශාල භෝග ප්‍රමාණයක් මේ භූමිය තුළ තියෙනවා. ඉතින් මේක ලබා ගන්නව අස්සනු සමාජ පසුකාලීනව අපේ ආපන ශාලා වෙත මේ ලබන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩේදී අතරම අපි මේ වගා කරන ප්‍රදේශ අතරම කඳු බැවුම් සහිත ප්‍රදේශයක්. ඉතින් අපි සෝල්ට් පැටි ක්‍රමය මේක යොදාගෙන තියෙනවා. ඒකට පස්ස සෝදගෙන යන්නේ. ඒ විතරක් නෙවෙයි. අතරම අපි මේක හෙල්මලු ක්‍රමයටත් එතන වගාව යන්නේ. ඒකට අපි මෙතන දැන් වලවල් හරලා අපි දැනට මේක හදලා තියෙනවා. අතරම බණ්ඩක්ක, එතකොට තක්කාලි, එතකොට මාළු මිරිස්, එතකොට මෑ වර්ග විශාල ප්‍රමාණයක්, ඒ වගේම දඹල. ඊට පස්සේ අපි ගොඩක් අතරම බීජ වර්ග දැනට අපි වගා කරලා තියෙනවා. අතරම දැන් පැලවීමින් පවතින්නේ. ඉතින් ඒ වගේම කාබනික පොහොර හදාගෙන කිසිම රසායනික දෙයක් නැතුව අපි මෙතනින්ම හදලා ගමා දෙන්නේ. ඉතින් අපි අනිත් තරුණ තරුණයන්ට ආරාධනා කරනවා ඔයගලගේ ප්‍රදේශවලත් ඔයගලගේ නිවාසවල මේ වගේ අලුත් වැඩ පටන් ගන්න. එතකොට අපේ ඇත්තම රටේ ආර්ථිකයට ඉදිරියට එන ප්‍රශ්න වලට ඇත්තම සාර්ථක මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා අපේත් එක්ක මේ වැඩේට එකතු වෙන්න. ස්තුතියි. අපි වගාවට අමතරව නැචරල් හොටෙල් එකක් කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් හීබිත්‍රියම ආරම්භ වෙලා තමයි තියෙන්නේ. අපි මේ හොටෙල් එකට ආහාර නිෂ්පාදනයට අපි අපේම කියන ගොවිතැන ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක මේ ගොවිතැනේ විස්තර තමයි ඔයාලා ඉස්සෙල්ලා අපේ සහෝදර සහෝදරවරුත් අතින් ඔබලා දැනගත්තේ. ඉතින් එම ආහාර රසායනික ද්‍රව්‍ය වලින් තොර කාබනික නිෂ්පාදන සිදු කරන ආහාර ඇත්තරම දැන් අපි දැක්ක අපේ කාබනික ගොවිතැන ඒ වගේ මෙතන මොනවද වෙන්නේ කියලා. ඉතින් ඇත්තර මම කියන්න කැමති මේ ඔයගලන්ට පේනවා වික්ටෝරියා ජලාශය. ඉතින් වික්ටෝරියා ජලාශය ළඟ තමයි අපි මහනුවර දිස්ත්‍රික්කයේ අපි පහතේ ප්‍රාදේශීය කොට්ටාසේ පුපුදුගම සහ අනුරගමට මැදි වෙච්ච අපේ ඊඩම තමයි අපි මෙහි වගාව ආරම්භ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ නැචරල් හොටෙල් අපි ස්වභාවිකව ආපන ශාලාවක් හදලා තිනවා. ඉතින් ඒකට ඒක මේ අපි වික්ටෝරියා ජලාශයට මුහුණලා ලස්සන පරිසරයක ඉදිරියලා තින්නේ. ඉතින් මේක ඇත්තම තමයි හැදමින් යන ගමනක්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් සහයෝගයක් දෙන්න කියලා. ඉතින් ඒ වගේම මේ වැඩේට ඇත්තම අපිට සහයෝගය දක්වනවා මොල්ලා ආයතනයේ මධ්‍යම පළාත් ජනතා සංසදයේ ඇත්තම මේකට අපිට උදව් කරනවා. ඒ වගේම හරිතෝදය ජාතික ව්‍යාපාර අපිට මේකට මඟ පෙන්වනවා. ඒ වගේම යවුන සමාජ සම්මේලන දෙකක් මේක එක්ක වැඩ කරනවා. ඒ තමයි ගංගවට කෝලේ සහ පහතේ වැටේ යවුන සමාජ සම්මේලන දෙක. ඉතින් ඒ තරුණ සමග අපි ඇත්තටම අලුත් ආර්ථික වැඩසටහනක් කරා යන්නේ. ඉතින් මේ ආර්ථික වැඩසටහනට ඔබ අපිට සහාය දක්වන්න ඔබට පුළුවන් සහායක් අපිට දක්වන්න. ස්තුතියි.